අයිබුවන් සුබ උදෑසනක් ඔබ එක්වන්නේ හෘදය හරියටම කියන සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයත් සමගින් මම මදුක චන්ද්‍රසිරි ප්‍රථමයෙන් අවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙතයි කියන විදිහට වැඩ නැතිනම් රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට වැඩ වර්ධින ලකුණු ජනපතිගෙන් රතු එළියක් කෝටි 400ක් හිතුමතේ වැය කරලා අතහැර දැමූ ක්‍රීඩා ව්‍යාපෘති ගැන කෝප් කමිටුවෙන් හෙළිවෙයි කිසිම ව්‍යාපෘතියක් ප්‍රමුතා පිළිවෙලින් අඳුරගන්නේ නැහැ ක්‍රිකට් ක්‍රීඩාව දේශපාලනින් තොර කරන්න ඕන කියන සජිත් රටේ සංවර්ධන කටයුතු වලට ලබා දෙන උපදෙස් හරියට ක්‍රියාත්මක කරන්නේ නැති රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට ඉදිරියේදී ක්‍රියාමාර්ග ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා රට ආපස්සට ගෙන යන කිසිදු වැඩපිළිවෙලකට ඉඩ දෙන්නේ නැති බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළා නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති රැස්වීමකට එක් විමරුයි ජනාධිපතිවරයා මේ බව පැවසුවේ නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම අද පැවැත්වුණා ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන්ොයි රටේ සංවර්ධන කටයුතු වලට අදාළව ලබා දෙන උපදෙස් නිසි ලෙස ක්‍රියාත්මක කරන්නේ නැති රාජ්‍ය ආයතන ප්‍රධානින් සම්බන්ධයෙන් ඉදිරියේදී ක්‍රියාමාර්ග ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙහිදී අවධාරණය කළා දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමවලදී එම දිස්ත්‍රික්කවල සංවර්ධනයට අදාළව ගන්නා තීන්දුව තීරණ ක්‍රියාත්මක කිරීමට රාජ්‍ය නිලධාරීන් කඩිනමින් කටයුතු කළ යුතු බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ රට ආපස්සට ගෙන යාමේ වැඩපිළිවෙලකට කිසිසෙත් ඉඩ ලබා දෙන්නේ නැති බවත් ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළා. සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදී මතුව ඇති ගැටලු ඍජුව ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කර निराකරණය කර ගැනීමද මෙම රැස්වීමේදී සිදු වුණා. පානීය ජල ගැටලු ඉතාම තද ප්‍රශ්නයක් නුවරඑළිය නගරයේට. මේ පිරිමාන ජල මූලාශ්‍රය තමයි හඳුනාගෙන තියෙන්නේ මේ නුවරඑළියට වතුර ගන්නවා නම් බදුල්ලයි නුවරඑළියේ කතා කළා මේක ආරක්ෂා කරගෙන කරන්නේ නැත්නම් දෙපැත්තටම වැඩි. ඒකට මහාණ්ඩුවේ මුදල් හොයලා දෙන්න වෙයි. නැත්නම් මේක නගරයක් හැටියට සංචාරක නගරයක් හැටියට දියුණු කරන්න බෑ. එක ප්‍රශ්නයක් විසඳලා නැහැ. බණ්ඩාර වෙල ඉඳන් නුවරඑළියට එනකොට අග්ගල ළඟ තියෙන රෝඩ් බ්ලොක් එක. සමහරවිට පැයක් යන ඔතන හිර වුණාම නිවාඩු දවසක එතෙන්ට මොකක් හරි විසඳුමක් හොයන්න තියෙන. මන් දන්නේ මොකද්ද විසඳුම කියලා. නැත්නම් වෙන පාරක් නුවරඑළියෙන් ලොකුම බාධා වෙන්නේ මේකයි. පට්ටිපොළ මෙහෙම දියුණු කරනවා නම් ඒ වගේම මිනිස්සු බලයි හික්කඩුවේ කරා වාගේ එක එක හෝම් ස්ටේස් දාන්න. දාලා එක මෙව වෙන්න කැත වෙන්න පුළුවන්. ඒ නිසා සම්පූර්ණ පට්ටි පොළයි නඹවිල ඉඳන් උඩහට එන කෑල්ල ආරක්ෂා කරන්න මාර්ගයක් තියෙනවා. නැත්නම් වෙන්නේ හැමතැනම පොඩි පොඩි ගෙස්ට් හවුසස් හෝටල් ඇවිල්ලා ඔක ඉවර වෙන්නේ නැහැ. මෙතුමා කියන්නේ ත්‍රිවිලය ඔක්කොම හම්බ කරන්නේ මේ ස්ටේෂන් එකේ ඉඳන් නගරයට ගෙනිල්ලා කියලා. මොනාට දුක නවත්තන්නේ. මේ මිනිස්සු ජීවත් වෙන්න ඕනේන්නේ. ත්‍රිවිල ටික අපි ලස්සන හදන්න. ඒක හොඳයි. ආ නුවරඑළිය කියන වෙනම කලර් ස්කීම් එකක් දෙන්න. ත්‍රිවිල වෙනම නෝන ගියෝ. නයිස් කලර් ස්කීම් ඇන් ගෙට් යුවර් ත්‍රිවිල දන්න. වසර තුනකට පසු නැවත වතාවක් සීනිබදු වංචාවක් රට තුල සිදු වී ඇති බව පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදුජාගොඩ පවසනවා. නව බදු සහිත ගැසට් නිවේදනය නිකුත් කිරීමට පෙර සීනිගෙන් වූ අදාළ සමාගම ඒ පිළිබඳ දැන සිටි බවයි ඔහු පෙන්වා දෙන්නේ. එම වංචාව මහබැංකු බඳුම් කර වංචාවට සමාන බවද ඔහු ප්‍රකාශ කළා. වසර තුනකට පස්සේ නැවත වතාවක් සීනිබදු වංචාවක් වෙලා තියෙනවා. නොවැම්බර් 2 වෙනිදා ගැසට් නිවේදනයක් කරා සීනිවල බද්ද ඉහළ නංවන්න ඊට දවසකට පෙර රේගුවෙන් නිදහස් කරගත්ත එක්තරා සමාගමක් සීනි කිලෝග්‍රෑම් 520,000. ඒ සීනි කිලෝග්‍රෑම් 520,000ම නිදහස් කරගත්තේ 1 කිලෝග්‍රෑමයකට 725ක බද්දක් ගෙවල. ඒ නිසා ඒ සීනි කිලෝග්‍රෑම් 520,000 නිදහස් කරගනිද්දී රජයට ලැබුණු බද්ද විදිහට තියෙන්නේ රුපියල් 130,000යි. රුපියල් 50 බද්ද අය නම් එහෙම රුපියල් 1,80,00,000ක මුදලක් ලැබෙනවා රජයට මේ පිරමීඩ් විල්මා කියන සමාගම මේක සම්බන්ධයි කලින් වතාවේ සීනිබදු වංචාවට 2020 ඔක්තෝබර් මාසේ 13 වෙනිදා සීනි කිලෝග්‍රෑමයක් සඳහා වෙන බදු මුදල රුපියල් 50ක ඉඳලා 725ට අඩු කරපු ගැසට් නිවේදනයේ ඇතුලේ විශාල වංචාවක් කරපු ඒ අයියලා ටික මේ සැරේ සීනිබදු වංචාවට සම්බන්ධ වෙලා තියෙනවා කලින් සීනිබදු වංචාව කරේ මහින්ද රාජපක්ෂ සම්බන්ධ වෙලා මේ සැරේ සීනිබදු වංචාව කරන්නේ රනිල් රාජපක්ෂ මුදල්ලමති වෙලා ඉද්දි සීනි ගුදම්වල තියාගෙන ඉඳලා ගැසට් එක ගැහුවට පස්සේ නිදහස් කරගත්ත මේ පිරමීඩ් විල්ම සමග 2020 සීනිබදු වංචාවට සම්බන්ධ කිසිම කෙනෙකුට මේ වෙනකොටත් දඬුවම් දීලා නැහැ. රුපියල් කෝටි 1670ක අති දැවැන්ත වංචාවක් කරලා දැන් නැවත ඒ සමාගමම මෙවර වංචාවට සම්බන්ධ වෙලා තියෙනවා. මේ සමාගම දැනගෙන සිටියා මේ අලුත් ගැසට් නිවේදනය ගැන. ඒතර මේ මහ බැංකු වංචාව මහ බැංකු බැඳුම් කර වංචාව වගේම එකක් ඒකෙත් උනේ
ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ පසුගිය වර්ෂවල විගණකාධිපති වාර්තා කෝපා කමිටුවට පසුගියදා ඉදිරිපත් කර තිබෙනවා. රුපියල් කෝටි 400ක් හිතුමතේ වැය කර සිදු කළ ක්‍රීඩා ව්‍යාපෘති පිළිබඳව මෙහිදී කෝපා කමිටුවේ අවධානයට යොමු වුණා. මුදල් වියදම් කර තිබුණත් මේ ව්‍යාපෘති සඳහා කිසිදු ශක්්‍යතා අධ්‍යයනයක් කර නැති බවයි මෙහිදී අනාවරණ වුණේ. ප්‍රධාන වශයෙන් මේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා 2020-21-22 අවුරු තුන ගත්තොත් ව්‍යාපෘති වෙනුවෙන් ප්‍රාග්ධන වේදම් විදිහට ක්‍රීඩා අමාත්‍යාංශයේ විදිහට වැය කරලා තියෙනවා බිලියන 2කට වඩා. ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවට ගත්තොත් බිලියන 2කට ආසන්න ප්‍රමාණයක් දෙකම ගත්තම බිලියන 4කට වඩා වැඩි ප්‍රමාණයක් වේදම් කරලා තියෙනවා. නමුත් මේ ව්‍යාපෘති සම්බන්ධයෙන් අපි බලාගෙන යනකොට අපිට පේන තත්ත්වය තමයි මේ කිසිම ව්‍යාපෘතියක් ප්‍රමුතා පිළිවෙලින් අඳුරගන්නේ නැහැ. දැන් ගියපාර කමිටු වගේ දීපු නියෝගය අනුව දීලා තියෙන පිළිතුරු වාර්තාවේ දීලා තියෙන පිළිතුරු සම්බන්ධයෙන් අපිට සැහැමිරපත් වෙන්න බෑ. පිළිතුරුත් පිළිගන්න පුළුවන්ද කියන එක ප්‍රශ්නයක් තියෙනවා. දැන් මොන්රාගල තියෙන ව්‍යාපෘතියක් තියෙනවා. ඒක ගත්තම ඒක මේ දැන් මේකේ මොන්රාගල දිස්ත්‍රික් ක්‍රීඩා සංකීර්ණය මේක දැන් ඉදිකිරීම කරලා තියෙන ගල්පොත්තක් කොට දැන් ගල්පොත්ත මත වෙලා මිලියන 19.5ක් වියදම් කළාම දැන් මේක ඇතහැරලා දාලා දෙක කරන්න බැරි වුණා. ඒතකොට මේක අධ්‍යයනකින් තොරවද මේ ව්‍යාපෘතිය වලට යන්නේ කියන එක. අර කළුවර ගස්වැය එක පොඩ්ඩක් ගන්න. මේ දැන් මේක තමයි ප්‍රොජෙනර් ගන්නවා කියලා කියන්නේ. දැන් ඔය අපි අගෝස්තු මාසේ ගත්ත ෆොටෝ එක. ඕක තමයි අපි පිළිතුරු දීලා තියෙන්නේ මේක දැන් භාවිතයට ගන්නවා කියලා. ඒතකොට මේ දීලා තියෙන සියලු පිළිතුරු සම්බන්ධයෙන් අපිට මේ කමිටුවක් විදිහට සැහැමිරපත් වෙන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ තියෙනවා මේ සභාපතිතුමනි මේ කරුවල ගස්වැව සාලිය ආදර්ශ පාසලේ ප්‍රේක්ෂකාගාරය සංවර්ධනය කිරීම මේක කරලා තියෙනවා සංවර්ධන අංශයෙන් මේක පාසලට ඊට පස්සේ බාර දුන්නාම ආදිසිස සංගමෙන් ඉතිරි වැඩ ටික බාර අරගෙන කරනවා කියලා තියෙනවා මේ මේ මට්ටමින් තමයි වැඩ ඉවර වෙලා තියෙන්නේ ඉතින් එතකොට මේක ඉවර කරගන්න ක්‍රමයක් නැහැ දැන් පිළිතුරු දීලා තියෙන මේක දැන් භාවිතයට ගන්නවා කියන එක. ඒකයි ඉතින් අපිට හරි තොරතුරු කියන්න. මේකක්වත් දැනට පාවිච්චි වෙන්නේ නැහැ. ඉදිරියේදී පාවිච්චි කිරීමට කටයුතු කරනවා කියන එක තමයි සභාපතිතුමා වාර්තා කරලා තියෙන්නේ. ඉස්සරහා මේ දැන් කැලෑ වෙවිලා. අනකොල වෙවිලා. ඔය ටෙන්ඩර් ප්‍රතිපාති අනේ වුණත් මම අන්තිම අවුරුද්ද ඇතුළත දැකත්තේ හුඟක් අය අඩුවට දා ගන්නවා. දාලා ඒක ටෙන්ඩර් එක හම්බුනාට පස්සේ ඒගොල්ලෝ එතනින් අයින් වෙන ක්‍රමවේදයක් ඕක මේ අමාත්‍යාංශේ නෙමෙයි හැම අමාත්‍යාංශකම වෙන දෙයක්. මේකට අර ක්‍රමවේදයක් හදව ගන්න ඕනේ යනොත් තමයි ඒක එන්න ඕනේ දෙපාර්තමේන්තුවෙන් අපිට එතකොට ඒකට උපදෙසක් දෙන්න පුළුවන්. ක්‍රිකට් ක්‍රීඩාවේ ඇති ගජමිතුරු සේවය අවසන් කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ක්‍රිකට් ක්‍රීඩාව ගොඩනැගීමට නම් ඒ සඳහා අවබෝධයක් ඇති ශූරයින්ට වගකීම් බාර දිය යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ සංකල්පයක් මත ක්‍රියාත්මක සක්වල වැඩසටහන යටතේ 43 වන සුහුරු පන්ති කාමරය හිඟුරක්ගොඩ යෝදැල මහාවිද්‍යාලයට ලබා දීම අද සිදු කෙරුණා. ක්‍රිකට් ක්‍රීඩාව සම්පූර්ණයෙන්ම කඩාවැටිලා ක්‍රිකට් පරිපාලනයේ සම්පූර්ණයෙන්ම බිඳවැටිලා මම කියනවා පැහැදිලිවම මේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව ගොඩනගන්නට පුද්ගලික වාගබේද පැත්තක දමලා වැටුණු තැලින් අපි නැගිටින්නට ඕන සම්පූර්ණයෙන්ම දේශපාලඥයෝ ඉවත් කරන්නට ඕන ක්‍රිකට් ක්‍රීඩාවෙන් විතරක් නෙවෙයි අනිත් හැම ක්‍රීඩාවකම පැත්ත පලාතක ගන්න ඕනේ නැහැ ක්‍රිකට් පරිපාලනය බාර දෙන්නට ඕන ලොව දිනපු ශූරයින්ට ඒ ක්‍රීඩාව පිළිබඳ අවබෝධයක් තිබෙන අයට මේක අහවලා උස්සන්න අහවලා පහත දමන්න එහෙම සූදුවක නියැලෙන්න හොඳ නැහැ අද ක්‍රිකට් ක්‍රීඩාව වෙනසිලා තිබෙන්නේ ගජමිතුරු සේවනයේ නිසා ක්‍රිකට් ක්‍රීඩාවෙන් ලැබෙන ඒ වටිනා ප්‍රතිලාභ ටික බෙදා හදා ගන්නවා ගජමිතුරු කණ්ඩායම මේ කාලවකවානුව තුළ ක්‍රිකට් ක්‍රීඩාවට විසඳුමක් ලැබෙන්නේ නැහැ ක්‍රීඩාවට හෙන ගැහුවක් කමක් නැහැ පුද්ගලයෝ නංවන්නයි පුද්ගලයෝ වට්ටන්නයි තමයි අද කනබුරු ගණනාවක් නිර්මාණය වෙලා තිබෙන්නේ මේ හොර ගුහව ඉවත් කරන්නට හොරු රකින්න හොර ආණ්ඩුවකට බෑ අපේ රජයක් තුළ සම්පූර්ණයෙන්ම දේශපාලඥයෝ ඉවත් කරනවා මේ ක්‍රීඩාවලින් ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළු සම්පූර්ණයෙන්ම නිර්දේශපාලනීකරණය කර මැදමුලනට පමණක් සේවය කරන පොලිස්පතිවරයෙකු රටට අවශ්‍ය නැති බව සත්‍ය සහ යුක්තිය සඳහා නීතිඥයෝ පවසනවා. පොලිස් දෙපාර්තමේන්තුවට හානියක් කරන්නේ නැති පොලිස්පතිවරයෙකු රටට අවශ්‍ය බවයි ඔවුන් වැඩිදුරටත් පවසන්නේ. ඒ කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. දේශපාලන සියද්දිවි නසා ගැනීමකට මේ ජනාධිපතිවරයා සැරසෙන්නේ. ජනාධිපතිවරයාගේ යටිහිතක හරි තියෙනවා නම් එළඹෙන මැතිවරණයකට තරගකරන්න ජනාධිපති අපේක්ෂකයෙක් වෙන්න එහෙම නැත්නම් තමන්ගේ පක්ෂය මේ රටේ මහ මැතිවරණයකට ඉදිරිපත් වෙන්න මතක තියාගෙන ඉන්න මේ රටේ මිනිස්සු මේ දේවල් දිහා හොඳට බලාගෙන ඉන්නවා දේශපාලකින්ගේ දඩ බල්ලන් වෙච්ච
මිනිස්සු මේ තනතුරට පත් උනායින් පස්සේ එකක් තමයි මේ රටේ පොලිසිය CID එක හරහා මේ රටේ ස්වාධීන විමර්ශනයක් සාධාරණත්වයක් අපිට අපේක්ෂා කරන්න වෙන්නේ අපට සිද්ධ වේවි මේවා අත යටින් සිදුවෙන ගනුදෙනු හරහා මේ විමර්ශන දිහා බලන්න ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ පොලිස් ප්‍රතිවරයා කියලා කියන්නේ අති ගෞරවනීය තනතුරක් වෙන්නට අවශ්‍යයි වග කියන්න පුළුවන් චරිතයක් වෙන්නට අවශ්‍යයි ඒ මිසක් මැදමුලනේ ඉඳුල් හොදන හාමුලගේ සපත්තු පොලිෂ් කරලා දෙන ඕන මස් කට්ටක් සූපන්න ලෑස් වෙලා ඉන්න කුක්කෝ මේ වැඩේට හරියන්නේ නැහැ ඔබ හදවතට තට්ටු කරලා බලන්න මේ කියන ඇතැම් මිනිස්සු මේ පොලිස් ප්‍රතිවරු හැටියට පත් වුණොත් පොලිස් දෙපාර්තමේන්තුව කොහෙන් නවතීද කියලා එත් සමගින් සියත උදාසන ප්‍රවෘත්ති විකාශය මෙලෙස නිමවට පත්වනවා අප නැවත හමුවන්නේ සියත මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයත් සමගින් සුබ දවසක් රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න